ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අමාත්‍යමනේ ඒ වගේම තියෙනවා ඔබතුමාගේ විෂය පද්ධතිතර අයත් ගැටලුවක් මතුවෙලා බාහිර උපාධි අපේක්ෂකයෝ විශේෂයෙන්ම කලා විෂය ධාරාවට තමයි මේක ඇති වෙලා තිබෙන්නේ. දැන් ඒ අයගෙන් ඒ අදාළ තරඟ විභාගයක් තිබලා ඊට පස්සේදී මුදල් රුපියල් 50,000ක් අය කරගෙන ඒ විශ්වවිද්‍යාලය මගින් ඒගොල්ලට දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් තියෙනවා. එයාලට කියනවා අපි සතිය මාසයකටම දවස් දෙකක් තමයි මේ සතියේ මැද පටන් ගන්නෙ, අනිත් ඒවා සතිය අන්තෙ තිබෙන්නේ කියලා. මේ කලා විෂය ධාරාව ඇයට දැන් ප්‍රකාශ කරන ඔක්කොම අවසන් වෙලා සතියේ දවස් 3ක් ඔබ සහභාගී විය යුතුයි කියලා. අවුරුදු 3යි පාඨමාලාව. දැන් ඒ අය ඒක කළේනකොට අර රජයේ රැකියා කරන අය ඔක්කොම දොට්ට. දැන් මේ උපාධිධාරීන්ගේ ප්‍රශ්නේ අපි මේ වර තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත් වෙන අවස්ථාවේ විරැකියා වෙන්න හිටි සියලුම උපාධිධාරීන්ට පුහුණුවක් ලැබලා දීලා පක්ෂ පාට ආගම් ජාති කුල වර්ණ ලිංග ભેද වලින් මේ බැක්ලොට් එක පරණ තොගිය අවසන් කරනවා. ඊට පස්සේ ඉදිරියේදී ඇතිවෙන උපාධිධාරීන් සියලු දෙනාම ඒ යම් කිසි වෙළඳපොළ අවශ්‍යතාවයකට රැකිය අවශ්‍යතාවයකට ගැළපෙන ලෙස පාඨමාලා සංශෝධනය කරන්නට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම බාහිර උපාධි වුණත් අභ්‍යන්තර උපාධි වුණත් මැදිහත් වෙනවා. මොකද රටේ අවශ්‍ය උපාධිධාරීන් ඉන්නෝ රටට අවශ්‍ය. ඒ අය මේ පද්ධතියෙන් බිහි වෙන්නේ නැහැ. ඉන්න උපාධිධාරීන්ට දෙන්න රස්සාව නැහැ. ඉන්න උපාධිධාරීන්ට දෙන්න රස්සාව නැත්තම් තියෙන රක්ෂාවලට අවශ්‍ය උපාධිධාරීන් බිහි වෙන්නේ නැත්නම් එතන උසස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ සඳහා අපි මේ වන විට කොමිටි රාශියක් දාලා මම හිතන්නේ කමිටු 40ක් විතර වැඩ කරනවා. මේ තව දවස් 30කින් 35කින් අවසාන වාර්තාව සැකසෙයි. මේ හැමතෙම උපාධියට පෙර තියෙන මේ එක් අවුරුදු සර්ටිෆිකේට් කෝසස් ඒවට කියන්නේ සහතික ලබ් පාඨමාලා සහ හය ඩිප්ලෝමා HND ගන්න විට ඒ ලබන සුදුසුකමින් ජීවනෝපායක් හෝ රක්ෂා අවස්ථාවක් සැලසෙන ඊට පසුව එයාට රැකියාව කරන අතරේ හෝ අර ක්‍රෙඩිට් ගාන සම්පූර්ණ කරලා උපාධියක් ගන්න පුළුවන් වෙන විදියට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය, ඊළඟට මේ විවෘත විශ්වවිද්‍යාලය, ඊළඟට දැනට තියෙන විශ්වවිද්‍යාල විද්‍යායතන 6, ඊළඟට කාර්මික විද්‍යාල, තාක්ෂණික පුහුණු ආයතන සියල්ල පිළිබඳ ලොකු විප්ලවීය වෙනසක් වෙන වැඩසටහනක් අපි හදාගෙන යනවා. මං හිතන්නේ ඒක අපිට තව දවස් 40ක් 30ක් ඇතුළත නිම කරන්න පුළුවන් වෙයි. අබතුමා මං කිව්ව කාරණාව මං හිතන්නේ මම කිව්වේ වෙන ගැටලුකාරී තත්වයක් තියෙන දැනට රජයේ රැකියාවල සිටින අය බාහිර උපාධිය අයදුම් කරලා මුදල් බැඳලා ඒකේ දැන් ඒ අයට පැහැදිලි කිරීම වලින් එළියට ගිහිල්ලා දැන් තතියේ වැඩ කරන දවස් 3ක් පාඨමාලාවට එන්න කියනවා. ඉතින් ඒක කරන්න බෑනේ අබතුමා. දැන් වැඩේ බාහිර උපාධි පිළිබඳ විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අපේ අමාත්‍යංශයේ මැදිහත් වීමක් පාලනයක් නියමනයක් නැහැ. දැන් විශ්වවිද්‍යාල විසින් මේ බාහිර උපාධි තඳා ලියාපදිංචි කිරීම ඒවට පාඨමාලා පැවැත්වීමෙන් පුද්ගලිකංශයේ විසින් කරන්නේ. ඉතින් මට පුළුවන් මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දෙන්න. මේ බාහිර උපාධි ක්ෂේත්‍රවල තියෙන ගැටලු තියෙනවනම් ඔබතුමා මට කියන්න, මට ඒක ගැන විභාගයක් පවත්වන්නට කියලා නියම කරන්න පුළුවන්. නෑ විභාගේ තියලා තියෙන්නේ අමතුමා. නෑ නෑ මං කියන්නේ තියලා තියෙන විභාගය ඇති වෙලා තියෙන ප්‍රශ්න ගැන විභාගයක් කරන්න. Breaking.lk